රාජ කුලයේ අරිඥාන මහා ස්වාමීන් වහන්සේ ඉදිරිපත්ව තිබෙන ප්‍රශ්න අතර සදහවතෙක් මෙහෙම විමසනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි පවසා ඇතැමය තම තමන්ට කැමති අදහස් හා මතවාද ඔස්සේ කටයුතු කරන බව පැවසෙනවා. ඔවුන් අතරින් සැබෑ ධර්ම මාර්ගය හඳුනා ගැනීමේ ක්‍රමය කුමක්ද? මෙහෙමයි මහත්තයෝ, ඔතනදී අපි කල්පනා කරන්න ඕන ධර්මානුකූලවයි කල්පනා කරන්න ඕනේ. මේ මොහොතේ කොච්චර විකෘති ධර්මයන් සමාජය තුළ ප්‍රචලිත වුණත් ඒක ධර්මයේ හැටියටමයි අපි දකින්න ඕනේ. ධර්මයේ හැටියටමයි දකින්න ඕනේ. ඒ නිසා නිරේතුරු අපි මේක නුවණින් දකිද්දී අපි දකින්න ඕනේ කොහොමද? අපි මහත්තයෝ මේ ආපු දීර්ඝ භව ගමනේදී බුද්ධෝත්පාද කාලවලට වැඩිය අබුද්ධෝත්පාද කාල තමයි පසු කරලා තියෙන්නේ. දැන් බලන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවුරුදු 20000ක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය දීර්ඝයි. එතකොට ඒ අවුරුදු 20000ක් ශාසනය පැවතිලා ඒ ශාසනය අතුරුදහන් වුණාට පස්සේ අවුරුදු 115කට වැඩිය දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් ඇවිල්ලා තියෙනවා පින්තුනි. ඒ කියන්නේ පරමාවිශ අවුරුදු 20000යි කියන තැන ඉඳන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ පරමාවිශ අවුරුදු 120ක් ගිය තැන. ඒ කියන්නේ අවුරුදු 20000ක් පරමාවිශ කාශ්‍යප මහ රහත් බුදුරජාණන් වහන්සේගේ කාලේ. අවුරුදු 20000ක් ආවිශ තියපු කාලේ ඉඳන් අවුරුදු 120ට අඩු වෙනා තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒ කියන්නේ මහත්මයෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වෙලා අවම වශයෙන් අවුරුදු 115කට පස්සේ අපේ මේ බුද්ධෝත්පාද කාලයක් එන්නේ. එතකොට දැන්ට මේ බුද්ධෝත්පාද කාලය අවුරුදු 2600ක් ගිහිල්ලා තියෙනවා. අපි දන්නේ නැහැ තව කොච්චර කල් යයිද කියලා, අපි කියමුකෝ 500ක් කියලා. එතකොට ඔය 500 ඉවරුණාට පස්සේ මේ ශාසනය අතුරුදහන් වුණොත් නැවත සම්මා සම්බුද්ධ ශාසනයක් ඇති වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිස්යාට අවුරුදු 80000ක් ආයුෂ තියෙන කාලේ. එහෙනම් අවුරුදු 80000ක් ආයුෂ තියෙන කාලයක් එන්න මහත්වෝ තව අවුරුදු 125කට වැඩි යනවා. අවුරුදු 125කට වැඩි යනවා. ඒ කියන්නේ බලන්න බුද්ධෝත්පාද කාලයක් කොච්චර කෙටිද කියලා බලන්න. අවුරුදු 3000ක් වෙනි කෙටි බුද්ධෝත්පාද කාලයකට පස්සේ දීර්ඝ අවුරුදු 125ක අබුද්ධෝත්පාද කාලයක් එනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අවුරුදු 20000ක බුද්ධෝත්පාද කාලයකට පස්සේ අවුරුදු 115කට දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් එනවා. ඒ නිසා මේ ආපු දීර්ඝ ගමනේදී අපිට මුණ ගැහිලා තියෙන්නේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලමයි පින්වතුනි. දීර්ඝ අබුද්ධෝත්පාදක මුණ ගැහිලා තියෙන්නේ. ඒ නිසා නිරේතුරු අපේ හිත වැඩෙන්නේ හිත දුවන්නේ අධර්මයට අදාළවමයි. ධර්මයට අදාළ නමුත් අබුද්ධෝත්පාද කාලවල වල අධර්මයයි වැඩෙන්නේ. එනිසා මේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වල ජීවත් වෙලා නිරේතුරුව සංස්කාරපත්‍ය විඥාන කියන ධර්මතාවය තුළ අපේ දැනීම් සකස් වෙන්නේ අධර්මයට අදාළවයි පින්නතුනි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සබ්භාවසෝ සූත්‍රයේදී කියන්නේ මගහැර යෑමෙන් ප්‍රහීන කළ යුතු, දුරු කිරීමෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රවයන් ගැන උනොතෙන්ටයි. ඒ නිසා පින්වතුන්ලා හොඳින් දකින්න, ඔබ තාම සද්ධාවෙන් පරිපූර්ණ නැත්තම්, සද්ධාව කියන්නේ හරි භයානක තැනක්, හොඳට තේරුම් ගන්න ඕනේ. අපි හිතන තැන නෙමේ සද්ධාව කියන්නේ. බුදුරජාන් වහන්සේ කියනවා සද්ධාව කියන තැන මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම ධනයයි කියලා. සප්පිති රජකමටත් වඩා සද්ධාව ශ්‍රේෂ්ඨයි කියනවා පින්වතුනි. එහෙනම් සද්ධාව කියන්නේ එසේ මෙසේ කාරණයක් වෙන්න බෑ. දැන් මම ඔබට සරලව මේක තේරුම් ගන්න කතා උදාහරණයක් කියන්නම්. දැන් ඔබ එනවා මට දානයක් පූජා කරන්න. ඔබ දානයක් පූජා කරලා ඔබ සද්ධාවෙන් ඇවිල්ලා පූජා කරනවා. දානේ පූජා කරලා ඔබ දැන් ගෙදර යනවා. ගෙදර යනකොට ඔබ අඳුරන මහත්තයෙක් ඔබෙන් අහනවා ඔබ කොහෙද ගියේ කියලා. එවිට ඔබ කියනවා මං අහවල් ස්වාමින් වහන්සේට දානයක් පූජා කරන්න ගියා කියලා. ඒ වෙලාවේ මේ මහත්තයා කියනවා අපෝ ඔය හාමුදුරන්ට දානේ පූජා කරන්න එපා. ඔය හාමුදුරුව බොරු කියන්නේ, ඔය හාමුදුරුව දුස්සීලයි, ඔය හාමුදුරන්ට පූජා කළේ අපරාධ කියද්දී අනේ ඔබ මොකද කරන්නේ? ඒ දේ පිළි අරගෙන අර කළා වූ කුසලයේ පින ඔක්කොම නැති කරගන්න. ඒක විශ්වාස කරමු. තේනවාද? ඒක විශ්වාස. දැන් මෙච්චර වෙලා පින් දානේ පූජා කරලා පින් අනුමෝදන් වෙලා සතුට සිතින් ගෙදර ගියේ. නමුත් අර අසත්පුරුෂ මහත්තයා මුණ ගැහිලා අර ප්‍රකාශය අහනකොටම ඔබ අන්නේ සියලුම දේ විනාශ කරගත්තා. සංගයාවත් සැකකලා. දැන් තව මහත්තෙක් එනවා මට දානේ පූජා කරන්න. එයාත් දානේ පූජා කරලා එයාත් යනවා. යනකොට අර මහත්තයාම මුණ ගැහිලා අහන ඔයා කොහෙද ගියේ කියලා. එතකොට කියනවා මං අහවල් ස්වාමීන් වහන්සේට දානේ පූජා කරන්න ගියා. එතකොට ඒ වෙලෙන් කියනවා අනේ ඇයි ඔය ස්වාමීන් වහන්සේ එයා බොරු කියනවා, එයා දුස්සීලයි කියලා කියවොണ്ട് ඒ මහත්තයා කියනවා
ඒ ස්වාමීන් වහන්සේ දුස්සීල වුණාට මට ප්‍රශ්නයක් නෑ මං සංඝයා අරමුණු කරගෙනයි දම් පූජා කළේ කියලා. එයා රැස්කලාව කුල් පින්න නැති කරගත්තද කුසලේ නැති කරගත්තද? නැති කරගත්තේ නැහැ. අන්න ශ්‍රද්ධාව. වෙනස් වෙන්නේ නැහැ අනුන් කිව්වා කියලා වෙනස් වෙන්නේ නැහැ. දැන් වර්තමාන සමාජයේ බලවත් ආකාරයෙන් ඔය වැරද්ද වෙනවා. අහවල් පන්සලේ ස්වාමින්වහන්සේ අහවල් ආරණ්‍ය ස්වාමින්වහන්සේ මෙහෙමයි මෙහෙමයි කිව්වේ දැන ඔන්න ඔක්කොම චංචල වෙනවා. කරගත්තා වූ පිණිත් ඉවරයි ඊට පස්සේ සංඝයාටත් බයිනවා ස්වාමින්වහන්සේටත් බයිනවා පන්සලටත් බයිනවා අනුන් එක්ක කිය කියා බලවත් අකුසල් කරගන්න. එනිසා නිරේතුරුවම සම්බුදුරජාණන් වහන්සේ කිව්වේ තැන ඉන්න. බුදුරජාණන් වහන්සේ කියනවා අනාගතයේ පහළ වෙන කාසාය කණ්ඩකට සංඝය අරමුණු කරගෙන දන් දෙන්න කියලා. එදා කාසාය කණ්ඩකට දන් දෙන්න ගිහිල්ලා කෝ කාසාය කණ්ඩකගේ සිවුර නැහනේ අඳනේ නැහනේ කහපාට නූලක් විතරයිනේ තියෙන්නේ කියලා අපි හිතන්න යන්න ඕනේ නැහැ. අපි හිතන්න යන්න ඕනේ නැහැ. ඒ කාසාය කණ්ඩක කියන්නේ ධර්මය. ඒ ධර්මයේ සකස් වෙන්නේ අපේ කුසල් සහ අකුසල් මත. දැන් එදා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි හිටපු ජනතාව එරදියෙන් යන රහතන් වහන්සේලා දැක්කා. එරදියෙන් යන රහතන් වහන්සේලා දැකලායි සංඝය ආරමුණු කරගෙන දන් දුන්නේ. ඒ ඒගොල්ලන්ගේ කුසලය පින. නමුත් වර්තමානයේ කිසිම කෙනෙකුට එරදියෙන් වඩින රහතන් වහන්සේලා තබා රහතන් වහන්සේලාවත් දකින්න නැහැ. ඇයි ඒ? ඒ අපේ අකුසලයේ පින්තුනේ. කාගේවත් වැරද්දක් නෙමෙයි. අපේ අකුසල් නිසායි අපිට මේ දේවල් දකින්න නොලැබෙන්නේ. නමුත් මෙහෙම ගිහිල්ලා අනාගතේ කාලයක් එනවා අකුසල් කරලා අපිම අකුසල් කරලා අනාගතේ කාලයක් එනවා යා සංඝයා හැටියට දකින්න කාපාට නූලක් බැඳගත් කෙනෙක්. මොකද සිවුර චීවරේ අඳනේ දරන්න පින තින කෙනෙක් එදාට ලෝකේ නැහැ. සිවුර චීවරේ අතුරුදහන් වෙනවා. මේක ධර්මයක් රණ්ඩු වෙන්න කෑ ගහන්න පෙළපාලි යන දෙයක් නෙමෙයි. මේ ධර්මයයි අපි දකින්නේ. අතීතේ රහතන් වහන්සේලා එරදියෙන් යනවා අතීතේ පින්වතුල්ලා දැක්කේ ධර්මයක්. ඒක පින ඒගොල්ලන්ගේ කුසලය. වර්තමානයේදී අපි නොදකින්නේ අපේ අකුසලය. අපි තව තව අකුසල් කරන්න මේ තියෙනා වූ සංඝයා කියන මේ ස්වරූපය මේ තුන් සිවුර මේ චීවරය මේ පාත්‍රය මේ සියල්ලෙන් තොර අර කහපාට නූලක් බැඳගත් කෙනෙක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. මේ වැරද්දක් නෙමේ හේතුඵල ධර්මයක්. එනිසා නිරේතුරුවම සද්ධාව කියන තැන ශක්තිමත් වෙන්න. බුදුරජාණන් වහන්සේ කියනවා සංඝයා අරමුණු කරගෙන වර්තමාන ස්වාමින් වහන්සේලා ඇසුරු කරන්න. වර්තමාන ස්වාමින් වහන්සේලා ඇසුරු කරන්න. වැරදි කරනවා ගිහි පින්වතුන්ලාට සංඝයාගේ වැරදි හොයන්න කොතනකවත් බුදුරජාණන් වහන්සේ අනුමැතියක් දීලා නැහැ පින්වතුනි. ඒක බලවත් වැරද්දක්. එනිසා නිරේතුරුව සංඝයාගේ වැරදි තියෙනවා නම් සංඝ සමාජයේ නායකත්වයේ ගෙන සොයාවි. අපිට තියෙන්නේ මේ පිරිහෙමින් යන සාසන අර්ථයන් තුල කෙසේ හෝ ධර්මයේ ශක්තිය වඩාගෙන පුතේ මේ ලෝකෙන් ගැලවිලා යන්න. ඒ නිසා නිරේතුරුවර සද්ධාව කියන තැන ශක්තිමත් වෙන්න. ඒ සද්ධාව කියන ශක්තිමත් වුණාදී කොච්චර විකෘති ධර්මයන් මේ මහත්යා මතක් කළා වගේ සමාජයේ පිටුර පැතුරුණත් ඒ විකෘති ධර්මයන් අපි පිළිගන්නේ නැහැ පින්නතුනි. නමුත් මේක නවත්වන්න බෑ. අදින් පස්සේ මේ ලෝකේ බිහිවෙන්නේ විකෘති ධර්මයන්මයි පින්නතුනි. මොකද අදින් පස්සේ මෙහි වෙන ලෝකේ මං මුලින්ම මතක් කළා එකයි ආස්වාදයටම කැමති අය කාමයන්ටම රූපේ ආස්වාදයට කාමයේ ආස්වාදයට වේදනාවේ ආස්වාදයටමයි කැමති විඳින්නමයි කැමති වින්දනයටමයි කැමති සීලය තුල හිටියා සීලය තුලිනුත් විඳීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ දානය තුල හිටියා දානය තුලිනුත් විඳීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ සමාධිය තුල හිටනවා සමාධිය තුල වේදනාවේ ආස්වාදයක් තමයි බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රිය තුල ඉන්නොත් එතනත් ආස්වාදයක් විඳීමක් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ධර්මයක් විඳීමේ කොටට දාගෙන යන අනාගත ලෝකයක් අපේ ඉදිරියේ තියෙන පිංගතුනේ. ඒ නිසා නිරේතුරුව මේ තැන ඔබට විඳින්න පුළුවන් ලෝකය හදන්න ගිහිල්ලා නම් මේ පිංගතුනේ. මේ ලෝකයේ දශමයක්වත් හදන්න මට නම් බෑ. ඒ නිසා ඔබටත් පුළුවන් කමක් ලැබෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේටත් මේ ලෝකය හදන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේට මේ ලෝකය හදන්න බැරි වුණ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකය හදන්න ගියේ නැහැ. උන්වහන්සේ දන්න ධර්මය අවබෝධ කරපු ධර්මයේ ලෝකෙට කියලා උන්වහන්සේ පිරිනිවි ගියා පින්වතුනි. උන්වහන්සේට අවශ්‍ය නම් තිබ්බ අවුරුදු 120ක් ජීවත් වෙන්න. නමුත් ඒ අවුරුදු 120න් ඒ ලැබුණ අවුරුදු 40 බුදුරජාණන් වහන්සේ ගත්තේ නැහැ. උන්වහන්සේ දැක්කා මේ ලෝකය මට හදන්න බෑ කියලා. මම මේ ලෝකය හදන්න ගියොත් බලවත් ආකාරයෙන් සත්වයා අකුසල් කරගන්නවා කියන කාරණය දැක්කා. මොකද ඒ වෙනකොටත් භික්ෂූන් වහන්සේලාට විනය කාරණා 227ක් පනවලා තිබ්බා. භික්ෂුණී ශාසනයට විනය කාරණා 308ක් පනවලා තිබ්බා.
Esa durul tengul sanghe a kina tena te da hitia. Elisa budre janan mahan se loke hadan gine. Elisa pingna tuni oba loke hadan wa kina tente anipa. Hadan ne beri loke kamatahan akkaregine oba meken gun yung vilayan. Elisa nire tumu api samma sambudde saasana munagahine vilave. Onne loke hadan ne samaje hadan ne kina tena api nire turu me saasane artyan ahimikaragan wa pingna tuni. එනිසා ඔබ නිරේතුරුව නුවණින් දකින්න ඔබ අතීතයේ බුදුරජාණන් වහන්සේලාගෙන් ජීවමාන බුදුරජාණන් වහන්සේලාගෙන් දසදහස් ගානකින් සද්ධර්මයේ ශ්‍රවණය කරපු ඇති නුවණින් දකින්න මේ මොහොතේ ඔබ මේ හාමුදුරුවන්ගෙන් බණ අහනවා වගේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඉඳගෙන ඔය විදියට බණ අහපු ඇති නුවණින් දකින්න ලක්ෂ ගානක් උතුම් රහතන් වහන්සේලාගෙන් සද්ධර්මයේ ශ්‍රවණය කර ඇති ඔබ නුවණින් දකින්න ඔබ අතීතයේ දිව්‍ය තලවල ඉපදිලා අනාගාමී බ්‍රහ්මයන්ගෙන් සද්ධර්මයේ ශ්‍රවණය කර ඇති නුවණින් දකින්න නුවණින් දකිමින් පිංගතුණී නිරේතුරුවම ධර්මය කෙරෙහි විශ්වාසය සද්ධාව තුළ ශක්තිය ඔබෙන් මතු කරගන්න ඒ ශක්තිය මතු කරගන්න ඒ ශක්තිය මතු කරගත්ත තැන ඔබ ශක්තිමත් තැනකින් ජීවිතේ පටන් ගන්න වෙනවා මොකද අතීතයේ නිරේතුරුව පිංගතුණී ඔබ අනුන් හදන්න ගිහිල්ලා මේ උතුම් ධර්මය අහිමි කරගත්තා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම තමන්ගේ කුසෙන් අතීතේ රහතන් වහන්සේලා බිහි කරලා තියෙනවා කියලා. තමන්ගේ කුසෙන් අතීතේ රහත් උත්තමාවියෝ බිහි කරලා තියෙනවා කියලා. පටිච්ච සමුප්පන්නෝ තමන්ගේ කුසෙන් උපදින දරුවෝ රහතන් වහන්සේලා රහත් මෙහෙණින් වහන්සේලා වෙලා එර්ධියෙන් ගමන් කරද්දී අපි සාදු සාදු කියලා ආස්වාදයට බැඳුනා මිසක් මම මේ භවයේ Nirodhe වෙන්න ඕනේ කියන තැන හිතුවේ නෑ පිංගතුනි ආස්වාදයටමයි අපි එදාත් බැඳුනේ නමුත් අපි ආස්වාදයට බැඳෙද්දී අවබෝධ කරගත්ත උත්මය මේ ලෝකෙන් ගැලවිලා ගියා ඒ නිසා නිරේතුරු ආස්වාදයේ දිහාට යන්න එපා මොකද මිත්‍යා දෘෂ්ටික ධර්මයක් ප්‍රචාරය වෙනකොට පිංගතුනි එතන ආස්වාදය හරි ප්‍රකටයි ඒක හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් කියනවාට වඩා මිත්‍යා දෘෂ්ටික ධර්මයක් කියනකොට ඕක අහන්න කැමති වර්තමානයේ හුඟක් අය. මොකද ඒක අලුත් දෙයක් නේ අහන්න කැමති සාංශාරික පුරුදු තියෙනවා. සංස්කාර පත්‍යා විඥාන කියන ධර්මතාවය තුළ අතීත සංස්කාරයන්ට අදාළව දැනීම සකස් වෙන්නේ අර දීර්ඝ අබුද්ධෝත්පාද කාල නිසා අධර්මයට කැමති වෙන දිශාවටමයි පින්නතුනි. ඒ නිසා කොයිසම් අධර්මයට අදාළ ධර්මයන් ප්‍රචාරය වුණත් ඔබ බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ධර්මයේ කෙරෙහි එකම අචල විශ්වාසය ඇති කර ගන්න පින්වතුනි මොනම හේතුවක් නිසාවත් බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ධර්මයෙන් බාහිරව දේශනා කරන කිසිම ධර්මයක් ඔබ පිළිගන්න එපා එවැනි ධර්මයක් දේශනා කරනවා නම් අර සබ්බාව සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට මගහැර යෑමෙන් දුරු කිරීමෙන් දුරුකල යුතු ආශ්‍රවයන් කියලා දැනලා නිරේතුරු එවැනි තැන් මගහැරලා යන්න ඔබ මගහැරලා නොගියොත් අනිවාර්යයෙන්ම එවැනි මිත්‍යා දෘෂ්ටික ආස්වාදයන්ට ඔබ කොටු වෙනවා පිංගතුනි. නමුත් මේ සියලු දෙයක්ම ධර්මය අනාගතයේදී මෙවැනි මිත්‍යා දෘෂ්ටික ධර්මයන් තව තව වර්ධනය වෙනවා පිංගතුනි. මොකද කෙනෙක් මිත්‍යා දෘෂ්ටික වැරදි ධර්මයක් ලෝකෙට කියද්දී එයා අධර්ම දානෙකුයි දන් දෙන්නේ පිංගතුනි. ධර්ම දාණයෙන් ලැබෙනා වූ දෙයක් තියෙනවා. ධර්ම දාණයෙන් ලැබෙන්නේ මොකද්ද? ප්‍රඥාව. දැන් ඔබ ධර්ම දානයක් සිද්ධ කළොත් ඒ ධර්ම දාණයෙන් මොකද්ද ඔබට ලැබෙන්නේ? ආනිසංස. ප්‍රඥාව ඔබට ලැබෙනවා. මාර්ගඵල අවබෝධයෙන් ප්‍රඥාව ඔබට ලැබෙනවා. ආහාර දානයක් දුන්නොත් ඔබට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. මෛත්‍රිය වැඩුවොත් ඔබට ඊට අදාළ ආනිසංස ලැබෙනවා. ධර්ම දානයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්ම දානයක් පූජා කරද්දී අන්න ප්‍රඥාව වැඩෙනවා පින්නතුනි. නමුත් යම් කෙනෙක් දේශනා කරන්නේ අධර්මයක් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයන්ගේ විකෘතියක් නම් නිරේතුරුවම අන්න අධර්ම දාණයට අදාළව මිත්‍යා දෘෂ්ටික භාවයමයි වැඩෙන්නේ පිමතුනි මිත්‍යා දෘෂ්ටික භාවයමයි වැඩෙන්නේ ඒව පිළිගන්නා අයතුලත් මිත්‍යා දෘෂ්ටික භාවයමයි වැඩෙන්නේ ඊට අදාළ පතපත ප්‍රධානය කරන අයතුලත් මිත්‍යා දෘෂ්ටික භාවයට අදාළ සංස්කාර වැඩෙන්නේ ඒ නිසා නිරේතුරුවම සමාජයේ මේ මොහොතේ යම් තැනක තියෙනවා නම් ඒ තැන කිසිම වැරද්දක් නැහැ හේතුඵල ධර්මයක් බුදුරයන් වහන්සේ දේශනා කරනවා වපුරපු දෙයි අස්වැන්නයි අපිට ලැබෙන්නේ කියලා ඒ නිසා මේ මොහොතේ අධර්මයේ බහුල නම් ඒ අපි වපුරලා තියෙන දේ අස්වැන්නයි ලැබෙන්නේ මොකද්ද වැපුරුවේ අසද්දාම වැපුරුවොත් අසද්දාවට අදාළ දේව ලැබෙනවා ඒ නිසා මෙවැනි දේවල් සමාජය තුල තියෙනවා නම් ගැටෙන්න යන්න එපා අනුන් නිසා ඔබ අකුසල් කරගන්න යන්න එපා මේ වියරු සමාජයේ මේ වියකුරු සමාජයේ දැකලා ඔබ හිතන්නේ අද මෙහෙමනම්
තව අවුරුදු 25ක් ගියාට පස්සේ කොහොම තියෙයිද ඊළඟ ජීවිතේ මම මිනිස්සෙක් වුණොත් මොකක් වෙයිද කියන තැන ඉඳන් මේ මොහොතේම ඔබ අප්‍රමාදී වෙන එකයි ධර්මයේ නාමයෙන් ඔබට කරන්න ඕන.